ඔන්න එක්තරා ලස්සන දවසක කාර්ය බහුල වේලාවක නගරයේ වීදි කොනක ඇස් දෙක නොපෙනෙන පුද්ගලයෙක් සිගමන් යදිමින් සිටියා. ඔහු බෝඩ් කැබැල්ලක තමා අන්ධ බවත් තමාට උපකාර කරන ලෙස සටහන් කළා තිබුණා. මේ අන්ධ පුද්ගලයා එදිනෙදා ජීවිතය ගත කරන්න මුදල් හොයාගත්තේ සිගමන් යදීමෙන්. ඉතින් මේ මිනිස්සු කාර්ය බහුල වේලාවේ මේ පුද්ගලයා පිළිබඳව අවධානය යොමු කළේ නැහැ. ඔවුන් කිහිප දෙනෙක් පමණ මේ අන්ධ පුද්ගලයාට කාසි ලබා දීලා තිබුණා. ඒ ඉතාම ස්වල්ප ප්‍රමාණයක්. මේ නගරේ වීදි කොනේ ඉන්න මේ අන්ධ පුද්ගලයා ගාවින් එහෙට මෙහෙට මිනිසුන් බොහොමයක් දෙනා ගමන් කරනවා. නමුත් මේ අන්ධ පුද්ගලයා පිළිබඳව සැලකිලිමත් භාවයක් ඔවුන්ට තිබුණේ නැහැ. ඔවුන් කාර්ය බහුල ලෙස තම තමන්ගේ රාජකාරී වලට යමින් තිබුණා. එක්තරා අවස්ථාවක මෙතනින් ගමන් කරනවා රූමත් තරුණියක්. මේ තරුණිය දකිනවා මේ අන්ධ පුද්ගලයාට මුදල් ඉතාම සුළු ප්‍රමාණයක් ලැබිලා තියෙන වග. ඇය කාසියක් අරගෙන මේ අන්ධ පුද්ගලයාට දීලා මේ අන්ධ පුද්ගලයා ළඟ තිබුණු බෝඩ් කැබැල්ල අරගෙන ඒකේ පිටිපස්සේ යමක් සඳහන් කරනවා. එය සඳහන් කරලා මේ යුවතිය ඒක නැවත අන්ධ පුද්ගලයා ළඟින් තියලා සතුටින් යන්න යනවා. මේ අන්ධ පුද්ගලයාට දැනෙනවා තමන් ගාව තිබුණු කාඩ්බෝඩ් කැබැල්ලෙහි යම්කිසි පුද්ගලෙක් කිසිවක් සටහන් කළා වගේ. මේ සටහන් කිරීමෙන් පස්සේ මෙතනින් යන එන හැම දිනම වගේ මේ අන්ධ පුද්ගලයාට කාසි මුදල් ලබා දීමට කටයුතු කළා. මෙතනින් ගමන් කරන හැමෝම වගේ මේ අන්ධ පුද්ගලයාට මුදල් ලබා දුන්නා. මේ අන්ධ පුද්ගලයා කල්පනා කළා මෙහෙම උනේ කොහොමද කියලා. ඒ වගේම ඔහු පුදුමයටත් පත් වුණා. එන්න එන්නම කාසි ලැබෙන ප්‍රමාණය වැඩි වුණා. කාලය ගත වුණා. ඔන්න එක්තරා අවස්ථාවක මේ අන්ධ පුද්ගලයා ගාව තිබුණු කාඩ්බෝඩ් කැබැල්ලෙහි යමක් සඳහන් කර තරුණිය නැවත එතනින් ගමන් කරන වගේ මේ අන්ධ පුද්ගලයාට දැනුණා. ඔහු ඇයගේ පාහඬින් ඇයව හඳුනාගත්තා. මෙන්න මේ වෙලාවේ මේ අන්ධ පුද්ගලයා මේ තරුණියට විගස කතා කළා. තමාට කළ උදව්ව පිළිබඳ ඔහු ඇයට ස්තුතිවන්ත වුණා. ඒ වගේම මේ තරුණිය ගොඩාක් සතුටට පත් වුණා. ඒ වගේම මේ අන්ධ පුද්ගලයා විමසුවා ඇයගෙන් ඔබ කුමක්ද සටහන් කළේ කියලා. තරුණිය කිව්වා මම සටහන් කළෙත් ඔබ සටහන් කළ දෙම තමයි. හැබැයි වෙනත් ආකාරයටයි සටහන් කළේ. ඇය එහි සටහන් කළ තිබුණේ අද ලස්සන දවසක්. ඒත් ඒ ලස්සන දකින්න මට බැහැ යනුවෙන්. ඉතින් අද කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ අපිට පුළුවන් හැම වෙලාවකම නැති බැරි අයට පුංචිම හරි උපකාරයක් කරන්න පුරුදු වෙන්න ඕනේ කියන එකයි.